Hi fans, ඉතින් ඔයගොල්ලෝ මතක තියාගන්න ඔබේ One Piece video series එක. මේ video series එකේ දෙවෙනි episode එක තමයි අද අපි ගේන්න යන්නේ. ඉතින් අද අපි කතා කරන්නේ Zoro ගැන. නෑ නෑ. අර අස්සයි පිට යන Zoro නෙමෙයි. අද අපි කතා කරන්න යන්නේ One Piece issue එකේ ඉන්න Pirate Hunter හෙවත් Ronoa Zoro ගැන. ඉතින් අපි කතා කරන්නේ බලමු කවුද මේ Zoro කියන්නේ කියලා. Zoro කුඩා කාලේ ඉඳලම dojo එකකට ඇතුළත් වෙලා තියෙනවා. Dojo එකක් කියන්නේ කඩු සටන් පුහුණු කරන පාසලකට. ඒ පාසලේට ප්‍රදක්ෂම කෙනා තමයි Zoro. වැඩිහිටි කෙනෙක්ටත් බෑ Zoro පරාද කරන්න. එතරම් Zoro කටසටම් වලට දක්ෂයි. ඒත් කුයිනා කියන්නේ Zoroට ටිකක් වැඩි මල් ගෑනු ළමයා. මෙයා Zoroව 2000 වතාවක් විතර සටන් වලින් පරාද කරලා තියෙනවා. කුයිනා කියන්නේ මේ කටසටම් පාසලේ ගුරුතුමාගේ දුව. මේක Zoroට වඩා ලොකු ලැජ්ජාවක් වෙනවා. මේ නිසා Zoro ඇත්තම කටහඬ දෙකක් පාවිච්චි කරලා කුයිනා එක්ක සටනකට එනවා. මේ සැරේ Zoro පරදිනවා. ඉතින්ද කුයිනා කියනවා ගෑනු ළමයි ලොකු වෙනකොට පිරිමි ළමයින්ට වඩා ශක්තිය නඩ වෙනවා කියලා. ඒ නිසා කවදාවත් එයා දැනුණා මේ ලෝක අංකක වෙන්න බෑ කියලා කුයින කියනවා. ඒ වගේ වැඩි කලන එයා Zoro ගකින් පරාද වෙන්නත් කුණඩ වෙයි කියලා කුයින කියනවා. මෙතනදී Zoroට හොඳටම කේන්දි ගිහිලා Zoro කියනවා අපි දැන් නැගේ එක්කෙනෙක් කතර ලෝකේ අංක එකේ කඩු ශිල්පියා වෙනවා කියලා. පස්සේ දැන්නම මේක පුරුදු කරගන්නවා. පහුවදාම කුයින පරිපලෙම වැටිලා මැරෙනවා. මේක ආරංචි වෙච්ච Zoro ගොඩක් කේන්තියෙන් ගෑ ගන්නවා. ඊට පස්සේ Zoro එයාගේ සෙන්ස් එකෙන් කියන්නේ ගුරුතුමාගේ කුයිනගේ කටාන එක තියාගන්න ඉල්ලනවා. එයාගේ කටාන එකත් අරගෙන එයා එතනදී ප්‍රතිඥා දෙනවා. කවදා හරි යා මේ ලෝකෙනි ශක්තිමත්ම කොරසටන් ශිල්පියා වෙනවා කියලා. එයා කොච්චර ජනප්‍රිය වෙනවද කිව්වතින්. එයාගේ නම දිව්‍ය ලෝකයටත් ඇහෙන්න ඕනේ කියලා එයා තෙන්දි කියනවා. ඉතින් මෙන්න මේ අරමුණ සාක්ෂාත් කරගන්න යන ගමනේදී මම මෙයාට ලූෆි මුණ ගැහෙන්නේ. ලූෆි විසින් අධ්‍යානා සාමා විසින් සාමාගෙන් බේරාගත්ත කොබී කියන මේ ළමයාව නායක හමුදා කඳුරකට බාර දෙන්න යනකොට තමයි ඌට Zoro ගැන දැනගන්න ලැබෙන්නේ. මේ වෙනකොට Zoro ඔතන එක්සා මෝගන්ගේ පුතා හෙලමප්පෝ විසින් සතියක් විතර කනව දෙන්නේ නැතුව හොඳටම පහර දීලා කනුවක ගැට ගහලා දෙනවා. ඉතින් ඊට පස්සේ රූෆි ගිහලා Zoro එක කතා කරනවා. මෙතනදී Zoro කියනවා තමා රූෆි එක මුළු මඟුල්කාරයෙක් වෙන්න යන කැමති නැහැ කියලා. ඉතින් දෘත්‍යාදාගත්ත රූෆි ආපෝ නගරෙට ගියම තමයි දැනගන්න ලැබෙන්නේ ඊළඟ දවසේ උදේම Zoroට මරණ දඬුවම දෙන්න හදනවා කියලා. කේන්ති කියපු රූෆි හෙලමොප්පටත් පහරක් ගහලා ගිහලා Zoroවත් බේරගෙන එයාව තමාගේ පළවෙනි නකාම කරගන්නවා. නකාම කියන්නේ මොළු මංගලකාරයෙකුගේ ක්‍රේව් එක නැත්තම් එයාගේ කණ්ඩායමේ ඉන්න ගෝලයෙක්ට. ඉතින් මේ විදිහට මගේ පළවෙනි නකාම Zoro කරගත්තට පස්සේ ඔහු එක්සා මෝගන්නත් පරාජය කරලා බෝට්ටුවකින් ඒ නගරෙන් පැනලා යනවා. ඒ කොබීව ඒ මම එක හමුදාවට බාර දීලා පස්සේ කාලක Zoro සහ ඔය ශක්තිමත්ම කටුතරන් ශිල්පී වදිල සලගෙන උගුසු එක්ස් මෙහෝගෙම් සමග වෙච්ච සටනකදී Zoro දරුණු ලෙස පරාජයට පත් වෙනවා. එතනදී Zoro කියනවා අය කවදාවත් කිසි කෙනෙක් අතින් පරාජයට පත් වෙන්නේ නැහැ කියලා. ඉතින් එදායින් පස්සේ Zoro දිගින් දිගටම තම හැකියාවන් ශක්ෂාත් කරගනිමින් මුතු මංකොල්ලකාරයෙක් ලෙස උගුවෙරා නැත්නම් ස්ට්‍රෝ හැට් මුතු මංකොල්ලකාරයන්ගේ වයිස් කැප්ටන් ලෙස කටයුතු කරනවා. සබුන් කොදව් කියන දූපතේදී වාතලිමේ කුමා කියන භයානක මුතු මංකොල්ලකාරයාගෙන් එයාගේ නොමී එක වෙන නිකයි නිකයි නොමී වල බලයෙන් මේ හැම අකාම කෙනෙක් විවිධාකාර දූපත් වලට ටෙලිපෝට් කරනවා. Zoro යන්නේ තිලබාක් යන දූපතේදී හම්බ වෙච්ච ගෝස් ප්‍රින්සස් වයාපු දූපතටමයි. ඒ දූපතේදී මෙහාට උගුස් ඇස් මෙහෝක්ක මුණ ගැහෙනවා. ඉතින් ලූෆිගේ අයියා ඇස් මැරුණට පස්සේ ලූෆි හැමෝටම නොතේරෙන විදිහට කියන්නේ එයාගෙන කමලට විතරක් තේරෙන විදිහ පණිවිඩයක් කියවනවා. මේ පණිවිඩය තියෙන්නේ තව අවුරුදු දෙකකින් මේගොල්ලෝ අපව මුණ ගැහෙනකොට මේගොල්ලෝ හැමෝම හිටර බලන ශක්තිමත් වෙන්න ඕනේ කියලා. ඉතින් මෙතනදී ඔහුසස් මෙහෝගෙන් Zoro එයාගේ පුහුණුව ලබා ගන්න පටන් ගන්නවා. කොහොම හරි Zoro අවුරුදු දෙකකින් එනකොට එයා එන්නේ හැකුත් නැතුව. ඒ වගේම ගොඩක් ශක්තිමත් වෙලා කොච්චර ශක්තිමත් වුණාද කිව්වොත් එයාගේ කඩු පාරකින් නළු නැවක්ම දෙකට කරන්න පුළුවන් තරමට බොහෝ කඩු ශිල්පේ ඉහළටම ගිහිලා තියෙනවා. ඉතින් අපි දැන් Zoroගේ powers and abilities ගැන කතා කරනවා නම් Zoroට කිසිම ස්වභාවයක් නැහැ. නමුත් ඔහු විසින් වර්ධනය කරගත්ත හැකියාවන් තා හැකියාවන් කිහිපයක් හුරු තියෙනවා. ඒ වගේම කතා කරනවා නම් මොහු දක්ෂ සන්තෝරු සටන්කාරයෙක්. සන්තෝරු කියන්නේ කඩු තුනක් හතරවන සටන් ශිල්පියෙක්. කඩු දෙකක් අතින් සහ කරුවක් කටින් උත්තර ගන්න තමයි සන්තෝරු සිද්ධ කරන්නේ. උණින් කිරි වගේ ප්‍රහාර කරන්නත් මේ Zoroට පුළුවන්. ඒ වගේම Zoroගේ ශක්තිය සුපර් හියුමන් කෙනෙක් මට්ටමටම ගෙනහිල්ලා තියෙනවා. වතාවක් ඔහු ඇල්බෙස්ටා වලදී යෝධ ගොඩනගිල්ල උස්සලා තම ශක්තිය පෙන්නුම් කරලා තියෙනවා. ඉතින් ඒ වගේම Zoro කියන්නේ විවිධාකාර විදිහේ ඔහුගේ කඩු ස්ටයිල් එක වෙනස් කරන විදිහ කෙනෙක්. ඔහුට විවිධාකාර විදිහට ඔහුගේ කඩු හසුරුවීම මගින් ප්‍රතිවාදියාට හිතා ගන්න බැරි තරම් පහර දෙන්න පුළුවන්. ඒ වගේම Zoro තම ප්‍රතිවාදියාට රිදවන්න රැකිලන කෙනෙක් නෙමෙයි. තව Zoroගේ දරාගැනීමේ ශක්තිය ඉතාමත් ඉහළ තැනක තියෙනවා.
තිරපාක් වලදී සුචිපුකයි වාතරමය කුමා විසින් ඔස් කියන යෝ සොම්බි සමග වෙච්ච සටනේ රූෆිට සිවිච්ච සම්පූර්ණ හානියම සිරුරෙන් ඉවත් කළ සෝරෝග සිරුරට දානවා. ඒ සම්පූර්ණ හානියම දරාගෙන සෝරෝ කිසිම දෙයක් මුනේ නැහැ වගේ ඉන්න සමත් වෙනවා. එවැගේම සෝරෝග තියෙන පවර්ෆුල්ම වර්ෂන් එක වෙන්නේ අසුරා. මේ අසුරා කියන්නේ මිත්‍යාවට අනුව අසුරා කියලා කියන්නේ මේ අර්ද යක්ෂ දේවතාවෙක්ට. ඉතින් මෙතනදී සෝරෝ එහෙම කෙනෙක් වෙනව නෙමෙයි, ඔහුගේ අදිෂ්ඨානය මගින් එහෙම කෙනෙක්ව පෙන්눔 කරනවා කියලා තමයි කියන්නේ. අසුර තත්වයේදී ඔහුට හචිතරෝහෙවත් කඩු සොයක් පාවිච්චි කරන්න පුළුවන් නිසා ඔහුට ඉතාමත් බලවත් විදිහට සතුරාට ක්‍රිබුම් ප්‍රහාර එල්ල කරන්න පුළුවන්. ඉතින් ওই ටික තමයි අපිට රොනන්ඩෝව සෝරෝ ගැන කියන්න තියෙන්නේ. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න කියලා මතක් කරනවා. ඉතින් වීඩියෝ වලින් හම්බෙමු. ස්ටේ සේෆ්, ස්ටේ හෝම්, ස්ටේ විත් us.